Watman Rajay Pasugia, Dedas Visituna Ayave Venuin, Idiripat Kanulabu Yojana, Adavanavita Itukara Atibavaknam Painatana, Yojana Avasan Kirimedi, Kopamana Mudalak Vayune, Air Samasta Ayave and Kopamana Pratishatya, Adavanavita, Ardavashin Itukarati Yojana Tibet, A Kavare, Verite Research Ayatane, Samikshanikin Pasu Kienava, Visheshita Yojana Panahak Pamana, Sandaha Vinkal Pratipadanatulin, Siat Anu Hataka Pramanyak Vayakale Kumak Nishita Toroturu Numati Bavata Sanah Milati. Pasugiya Vasare Vedima Mudalak Venkala Yojana Visi Pahen Da Hataka Toroturu Numati Babaho Soyagata Nohaki Baba Varta Karatibe. Dedas Dahata Varshe Siata Dolahak Patibu Ayana Sambanda Toroturu Numati Tatve Edas Visituna Varshe Vanavita Siata Anu Hatak Dakwa Vedivimata Hetu Kavarid Ayavayaka Credibility Eka Pilibanda Loku Wagakimak Tibeno Ayava Idiripat Karana Andu Emanatu Iting Ilanga ඉදිරිපත් කරන අය වැගෙන වැඩි විශ්වාසයක් තියන්නට බෑ. ඒකට පූර්ණ පිළිතුරක් ලබා දිය හැකි 2023 වසර අවසන් වූ පසුයි ස්ථිරාත්මක පිළිතුරක් ලබා දීම සඳහා කෙටි කාලයක් ලබා ගැනීමට සිදු වෙනවා. ආර්ථික වර්ධනය බොහෝ විට ධනාගයක් වනු ඇතයි සමගයේ පිළිගැනීමයි. විදේශ සංචිත ප්‍රමාණය 2023 සැප්තැම්බර් වන විට ඩොලර් මිලියන 3500යි. 51.7ක් වන උද්දමන වේගය මේ මාස 9ක් තුල 1.3කට අඩු වෙන්න මේ අයවැය ලේඛනයේ තියෙන සුවිශේෂී ධනාත්මක කරුණු අලපෑ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ ගරු කතානායකතුමනි. බැලුවොත් 2022 දී 7.3යි 2023 දී 100ට බැලුවොත් 9.2ක් මෙහි ඍජු දායකත්වයේ නැත්නම් අයිතිය 2023 අයවැය යෝජනාවලියට හිමි වෙනවා ගරු කතානායකතුමනි මම කනගාටු වෙනවා මුදල් අමාත්‍යතුමා ලබා දුන්නු පිළිතුර පිළිබඳව මම ඇහුවේ 2022 මුදල් ඇමතිවරයාගේ අයවැය කතාවේ 2023 වසර වෙනුවෙන් තිබුණු යෝජනා වලින් කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කරලා තිබෙනවද කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක නොකරලා තිබෙනවද කියන කාරණාව. අපි විපක්ෂ නායක කාර්යාලයේ පරිශන අංශය ආර්ථික විශේෂඥ කණ්ඩායමක් එක්ක එකහු වෙලා සමීක්ෂණයක් කරා 2023 අයවැය යෝජනා 77ක් පිළිබඳව. ඒ 77න් ඒ 69 12ක තොරතුරු හෙළිදරව් කරලා නැහැ. ව්‍යාපෘති 16ක පටන් අරගෙනක් නැහැ. ව්‍යාපෘති 29ක. ඒ කියන්නේ 142ක ප්‍රගතිය 150ට අඩුයි. 2023 අයවැය යෝජනා පිළිබඳ ප්‍රගතිය බලන්නට හදනවයි කියපු ආයතනයවත් හදලා නැහැ. ඊවර අයවැය කතාවේ කිව්ව කරු කතානායකතුමනි ග්ලෝබල් ක්ලයිමට් චේන්ජ් යුනිවර්සිටි එකක් පටන් ගන්නවයි කියලා. පටන් ගන්නෑ. 2024 අයවැය යෝජනා පිළිබඳව විශ්වාසයක් තබන්නට නම් අඩුම ගානේ 2023 යෝජනාවල සම්පූර්ණත්වයක් තියෙන්නට ඕන. ඔබතුමන්ලාගේ ඉවැලියුේෂන් කියන එක ගැන සම්පූර්ණ අසාර්ථක භාවයක් තියෙන්නේ. ඉවැලියුේෂන් උත් නැහැ, මොනිටරින් උත් නැහැ, ෆීඩ්බැක් එහෙවුත් නැහැ. මම රස අධ්‍යාපනය ඇමති කාලේ ලෝක බැංකුවෙන් ග්‍රාන්ට් එකක් අරගෙන විශ්වවිද්‍යාලවල සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ප්‍රවිතිය හදන්න මම පනතක් හදලා තිබ්බා. ආණ්ඩු වෙනස් වුණයින් පස්සේ ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාද? අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ කරුණු සියල්ලටම මම අධ්‍යාපන අමාත්‍යාංශ කමිටු අවස්ථාවේදී පිළිතුරු දෙන්නම්. අර ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා උසස් අධ්‍යාපන මැතිවරයා විදිහට ඉන්න කාලේ ස්ටෑන්ඩඩ් ඇන් ඇක්‍රෙඩිටේෂන් බිල් එකක් හැදුවා. සියලු අධ්‍යාපන ආයතනවල ප්‍රතිතනය නැත්නම් ඇක්‍රෙඩිටේෂන් එක සම්බන්ධව වෙනමම ආයතනයක් සකස් කරන්න අපි නිර්දේශ කරලා තියෙනවා. ලබන අඟහරු අදහරියට සත්‍යයේ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි ධනාත්මක සාර්ව ආර්ථිකය. සාර්ව ආර්ථිකයේ පිළිබඳ නෙවෙයි මම විස්තර විමසුවේ 2023 යෝජනා කරපු අයවැය යෝජනා වලින් කීයක් පටන් ගත්තද? ඒ වගේ ප්‍රගතිය මොකද්ද? වර්තමාන තත්ත්වය. අවුරුදු අවසන් වෙනකන් ඉන්නට ඕනේ නැහැ වර්තමාන ප්‍රගතිය කියන්නේ. මේ විශ්ලේෂණය නැතුව මම තර්කයක් ඉදිරිපත් කරනවා. කොහොමද 2024 යෝජනා හැදුවේ? ගරු අග්‍රාමාත්‍යතුමා, එවකට සිට විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකතුමාට පැමිණිල්ලක් ලෙසත් ඉදිරිපත් කළා. අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේදී මේ එක් එක් යෝජනා පිටිබඳ ඉතා විශාල වැරැද්දක් සහිතව අයවැය යෝජනා ඉදිරිපත් කළා කියලා. මම මේක අට්ටු ගහලා තියෙනවා අයවැය යෝජනා මිත්‍යාව සහ යථාර්ථය කියලා මම මේ පොත සභාගත කරනවා. අපි ඉන්නේ මෙතන මේ ඉතිහාසයේ වැරදි ආපහු ක්‍රියාත්මක කරන්න නෙවෙයිනේ. අපි ඉන්නේ වැරදි හදාගෙන ඉදිරියට යන්න. පැහැදිලිවම මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රමාණායකතුමා, අගමැතිතුමා මම යෝජනා කරනවා අලුත් ක්‍රමවේදයක්. ඇලෝකේට් කරපු amount එක දාන්න. ට්‍රෙෂරි එකෙන් යවපු ඉම්ප්‍රෙස් එක දාන්න. මොකද එතකොට අදාළ ඇමතිවරයාටත් සාධාරණත්වයක් එනවා. ඒවපු ඉම්ප්‍රෙස් එකේ ෆයිනෑන්ෂල් ප්‍රෝග්‍රෙස් එකයි ෆිසිකල් ප්‍රගතිය ඒ විදිහට අලුත් ක්‍රමයකට යන්න. එහෙම නැතුව බොරුවට මේ අයවැය කතාවේ ටොම්පච යෝජනා ඉදිරිපත් කරන්නත් ඒකයි මගේ යෝජනා. 24 වෙනිදාට මම අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර 4 ඔය කිව් ආකාරයේ ෆෝමැට් එකට තමයි මම කරුණු ඉදිරිපත් කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.